අද රටේ ඇත්තරම තියෙන ඉතාමත්ම නරකම බැරෑරුම් තත්ත්වය. දැන් 10 වෙනිදා වෙනකොට පෙරේදා වෙනකොට ඇත්තරම අපේ රෝගීන් සංඛ්‍යාව 2500ක් දිනකට 2500 ඉක්මවා ගියා. ඒ පෙරේදා 2672ක් වැඩිම ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ වගේම දින 23කට පෞගිය දින 23 ගත්තොත් මරණ 184ක් වාර්තා වෙලා තිබෙනවා. එතකොට පළවෙනි කාලේදී පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල කාලේදී දින 206කට ගත්තොත් රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ 3383යි දින 206කට. ඒ කියන්නේ අවුරුද්දකින් 3 කාලක් වෙනවා. නමුත් අද එක දවසකට 2672ක් වාර්තා වෙනවා. මේ තරම් උච්ච අවස්ථාවකට මේකට රට පත් වෙලා තියෙනවා. ඇත්තරම කිව්වොත් මේක පිළිබඳව මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහත්මයාගේ ග්‍රාෆ් එක මගේ ගාව තිබෙනවා. ඒ ග්‍රාෆ් එක අනුව ඇත්තටම අද මේ තත්ත්වය භයානකයි ඉන්දියාවේ තත්ත්වයටත් වඩා. ඊටත් වඩා උග්‍ර විදියට මොකද මේ වැඩිවීම ඒ වැඩිවීමේ ශීඝ්‍රතාවය ඉන්දියාවට වඩා වැඩි. ඒක තමයි තුමා පෙන්නන්නේ මේක කියනවා the effective reproduction rate of COVID-19 in Sri Lanka is larger than India. ඉන්දියාවට වඩා වැඩි. එතකොට අනිත් එක අද මේ වෙනකොට Institute of Health Metric and Evaluation කියන ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර සංවිධානය ඇමරිකාවේ තියෙන එක විශ්වවිද්‍යාලයේ වෛද්‍යංශයේ ආචාර්යවරු එක්කවෙල මහාචාර්යවරු එක්කවෙලා ඒක මේ සංවිධානය හදලා තිබෙන්නේ මේකෙන් කරන්නේ සෞඛ්‍ය පිළිබඳව ලෝක තත්ත්වයන් විතරක් නෙවෙයි ඉදිරියට සිදුවෙන දේවල් ගැන ඔවුන් විද්‍යාත්මකව ඒ දත්තයන් ඉදිරිපත් කිරීම. ඒක ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම ඔවුන් රටෙන් රටට ඉදිරිපත් කරනවා. ඔවුන් ඇමරිකාවටගේ ඉදිරියේදී කොවිඩ් වසංගතය පිළිබඳ ඉදිරිපත් කරපු සියලුම කරුණු කාරණා සත්‍ය වෙලා තිබෙනවා. එතකොට අද ලංකාව ගැන මොකද කියන්නේ ඔවුන්? ඔවුන් කියනවා ලංකාවේ තත්ත්වය ඉතාමත්ම නරකයි. ඉතාමත්ම දරුණුයි. ජූනි මාසේ වෙනකොට දිනකට 200ක් මිය යනවායි කියලා තමයි ඔවුන් මේ සංඛ්‍යාලේඛන වලින් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම සැප්තැම්බර් මාසේ පළවෙනිදා වෙනකොට මේ රටේ මිනිස්සු 20879ක් මිය යනවායි කියලා. ඒ කියන්නේ මේක ඉතාමත්ම භයානක තත්ත්වයක තිබෙන්නේ. මම දන්නේ රජයේ කොයිතරම් ප්‍රමාණයකින් මේ පිළිබඳ විමර්ශනය කළා විශේෂඥවරු කතා කළා මේකට මූණ දෙන්නට ලෑස්තිද කියලා. අනිත් එක දැන් පහුගිය කාලෙම තියුනේ අපේ එන්නත් කරන්නේ ඔක්කොම ලෑස්ති කරලා තියුනේ වයසක කට්ටියට ප්‍රමුඛතාවය දීලා. මොකද මේ ප්‍රභේදය එදා තියුණු ප්‍රභේදයන් ඇත්තරම තියුනේ වයසක අයට. නමුත් අලුත් ප්‍රභේදයන් ඇවිල්ලා දැන් ඒක වයසක කට්ටියට නෙවෙයි තරුණයින් ඒ වගේම ළමයින්ට පවා මේ තත්ත්වය අද ඇති වෙලා තිබෙනවා. මම මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය 22 වෙනිදා අප්‍රේල් 22 වෙනිදා ජනාධිපතිතුමාට යවුවා ලිපියක්. වේලාවක් ඉල්ලලා හමු වෙලා මේවා කතා කරන්න. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් තමුන්නාන්සලා දන්නවා මේ මෙඩිකල් කොලේජස් තියෙනවා. කොලේජ් ඔෆ් පීඩියාට්‍රිෂියන්, කොලේජ් ඔෆ් සර්ජන්ස්, කොලේජ් ඔෆ් ෆිසිෂියන්ස්, කොලේජ් ඔෆ් මේ ඔය නොයෙකුත් විදියට හැම විශේෂඥතාවයකටම කොලේජයක් තියෙනවා. ඒ සියලුම මේකට බලපාන කොලේජස් වල කට්ටියත් එකතු කරලා ඒගොල්ලෝ කොවිඩ් කමිටියක් හදලා තියෙනවා. මෙන්න මේ කොමිටියේ තීන්දුව තමයි එතුමිය මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ කියන්නේ තනින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් නෙවෙයි මේ ලංකාවේ ඉන්න සියලුම විශේෂඥ වෛද්‍යවරුන් මේ රටේ ඉන්න වෛද්‍ය වෘත්තියේ ක්‍රීම් එක. ඒකේ අදහස් තමයි මේ ඉදිරිපත් කළ තියෙන්නේ. ඒකේ වැඩියම ඒකේ තියෙනවා එක තැනකින් the rapidly increasing number of COVID-19 positive cases. ඔවුන් කියන්නේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් මේ COVID-19 රෝගීන් ප්‍රමාණය වර්ධනය වෙනවා. breaking.lk